පළමුවන නිපාතය පළමු වර්ගය සුභූති තිරුන්ගේ ගාථාව. මං ඉන්නේ සෙවිලි කළ කුටියකයි. ඒ කුටිය හරි සැපයි. සුළඟින් කරදරයක්ද නෑ. වෙහි වලාවෙනි දැන් ඕන තරම් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස් වලිනුත් මා නිදහස් වුණා. මා වසන්නේ බලවත් වීරයකින් යුතුවයි. වෙහි වලාවෙනි දැන් ඕනේ තරම් වහින්න. මේ වනාහි සුභූති නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. මහා කොට්ටිත තෙරුන්ගේ ගාථාව. ඒ භික්ෂුවගේ ඉඳුරන් ඉතා සංසුන්ය. සියලු පවිනුත් වැලකී සිටි. කතාබස් කරන්නෙත් ඉතාම නුවණින් යුතුවයි. උඩඟුකමකුත් නැහැ. ඒ භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ ගසක කොළයක් සුළඟින් බිම හෙලනවා වගේ. මේ වනාහි මහා කොට්ටිත නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. කංකා රේවත තෙරුන්ගේ ගාථාව. තමන් ළඟට පැමිණෙන උදවියගේ සැකසංකා දුරුකර දමන්නේ යමෙක්ද? ඒ තථාගතයන් වහන්සේලාගේ විස්මිත බුද්ධිය දෙස බලන්න. මෙදියම් රැහි බබලන ගින්නක් වගේ ඥානාලෝකය ලබා දී දහම් ඇස ලබා දී. මේ වනාහි කංකා රේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි. පුන්න තෙරුන්ගේ ගාථාව. ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැනවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතාම සිවුම්. නොපමාව දහමේ හැසිරෙන ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන පරම ගාම්භීර වූ, දැකීමට දුෂ්කර වූ, සූක්ෂම වූ අර්ථය වන චතුරාර්ය සත්‍යයි. මේ වනාහි මන්තානි පුත්ත පුන්න නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි. දබ්බ තෙරුන්ගේ ගාථාව. පුරිසදම්ම සාරතිය වූ මුනි දානන් විසින් දමනය කරන ලත්තේ හික්ම වීමට අසීරු කෙනෙක්වමයි. දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන්ද තොරවයි. කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. බිය තැති ගැනීම කිසිවක් නැති ඒ දබ්බ භික්ෂුව තම සිත නිවෙනෙහි පිහිටවාගෙන පිරිනිවී ආවි. මේ වනාහි දබ්බ නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. සීතවනිය තිරුන්ගේ ගාථාව. ඒ භික්ෂුව සීතවනිය සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදකලාවේමයි. ඉතාම සතුටින් කල් ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදා ගැනීම කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුව කායගත සතිය මැනවින් රැකගෙන ඉන්නේ. මේ වනාහි සීතවනිය නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. බද්ධාලී තිරුන්ගේ ගාථාව.
ඔහු මාර සේනාව බැහැර කෙරුවේ. මහා සැඩ පහරකින් ඒ දණ්ඩක් කැඩි බිඳී යන ආකාරයෙන්. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක් තැති ගැනීමක් දැන් එයා ළඟ නැහැ. එයා දමනේ වෙලා ඉන්නේ සද්ධර්මය තුළයි. සිත නිවෙනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි. මේ වනාහි බල්ලිය නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. වීර තෙරුන්ගේ ගාථාව. පුරිසදම්ම සාරති වූ සමිදානන් විසින් දමනියෙකුට වදාළේ හික්මවාලන්නට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු ඉන්නේ පුදුමාකාර සතුටින්. සැක සාංකාද ඔහු තුල නැහැ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදා ගැනීම වලින් තොරව සිටින ඒ භික්ෂුව සිත නිවනේ පිහිටුවාගෙන සිටින නිසා පිරිනිවී යාවි. මේ වනාහි වීරනම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. පිලින්දේ වච්ච තෙරුන්ගේ ගාථාව. බුදුසසුන වෙත පැමිණීමෙන් මට සිදු වුණේ යහපතක්මයි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මම මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුල යම් උතුම් අමා නිවනක් වේ නම් මං පත්තුනේ ඒ උතුම්ම නිවනටයි. මේ වනාහි පිලින්දි වච්ච නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. පුන්න මාස තිරුන්ගේ ගාථාව. ඒ භික්ෂුව සද්ධර්මී පරතරටම ගියා. ඔහු සාන්තයි. දමනිය වූ සිතින් යුක්තයි. ඔහු තමා ගැන අනුන් ගැන තිබුණ හැම ආසාවක්ම දුරු කරගත්තා. කිසිම දෙයක් ගැන ඔහු තුල ඇලීමක් නැහැ. දැන් මේ භික්ෂුවට උපදින වෙනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ වනාහි පුන්න මාස නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. පළමු වර්ගය නිමා විය.